සංකභාවය කියන එක මේ වෙලාවේ මේ වෙෂණයෙන් අපට ගැලවෙන්ඩ ඕනි නං අපි අනිවාර්යෙන්ම පිහිටා සිටිය යුතු එක. මොකද හේතුව දැන් අර දොස්තර මහත්මයත් අපේ හමුදාපතිතුමත් සඳහන් කරන මේ යාන්ත්‍රණයේ මේ වැඩපිළිවෙලේ සාර්ථකත්වය ලබන්ට නම් මිනිස්සු සොයංව ඉදිරිපත්වීම අවශ්‍යයි. අපේ දරදඬු මැදිහත්වීම් කරා යන තත්ත්වෙටම යන්නේ නැතුව ඉදිරිපත්වීම අවශ්‍යයි. මම මෙහෙම අය ඇසුරු කරලා තියෙනවා. මම මේ විදිහේ රටක ඉඳලා ආපු කෙනෙක්. එහෙමයි. ඒ ටිකට අවංක වෙන්න ඕනි. බුද්ධාගම කියන්නේ ඔකට උජූච කියලානේ. අවංක භාවය. උජූච අවංකකම. සූජූච මනා අවංකකම. මෙන්න මේ උජූච සහ සූජූච කියන ගුණ දෙක මේ වෙලාවේදී අත්‍යවශ්‍යයි. බලන්න. බ්‍රිතාන්‍යයේ රාජකීයයන් චාල්ස් කුමාරයා ලෙඩේ හැදුනා, එළිදරව් කරා. මහරජිනට ලෙඩේ හැදිලා තියෙනවා, එළිදරව් කරලා තියෙනවා. දැන් අපේ රටේ ප්‍රශ්නේ ලෙඩේ හැදිලා සලකුණු තියෙද්දිත් මිනිස්සු හංගන් ඉන්න සැලකිය යුතු කාලයක්. ඊළඟට මිනිස්සු ලොකු වැරද්දක් කරනවා, තමන් රට ඉඳලා ආව කියන්න හරි බයයි, හරියට නිකන් ගණිකා මඩමක ඉඳලා ආපු වගේ. එහෙමයි. පුදුම බයක් ඒක. මොකද මේක සමාජ රෝගයක්ද? සමාජ රෝගයක්වත් අපි හංගන්න ඕනිද හැදිලා නම්? දොස්තර මහත්තයෙකුට කිව්වොත්නේ අඩුම මැරෙන්නේ නැතුව ජීවත් වෙන කාලේ හරි වැඩි කරගන්න මොකක් හරි බේතක් හරි ඉල්ල ගන්න පුළුවන් සමාජ රෝගයක් හැදිලා නම්. එහෙමයි. මේක මේ කාගේවත් අනාචාරයක් ඉඳ හැදෙන එකක් නෙමෙයිනේ. මේ රෝගය ඔබතුමාට මේ රෝගයේ මූලබීජ තිබිලා ඔබතුමාට කිමුහුමක් යන තැන මම ඉඳියත් මට ඒක වැළඳෙන්න පුළුවන්. ඒක මගේ වැරද්දක්වත් කිමුහුමක් යවපු ඔබතුමාගේ වැරද්දක්වත් නෙමෙයි. එහෙමයි. ඉතින් මට එහෙම සම්බන්ධකමක් තියනවනම් කිසියම් රටක ඉඳලා ආපු බවට, කිසියම් රටක ඉඳපු කෙනෙක් ළඟින් ඇසුරු කරපු බවට, දුරින් ඇසුරු කරපු බවට මං ඒක අවංකව දැන් එළිදරව් කරන්න ඕන. ඒක එළිදරව් නොකර වංකව කපටි විදියට මේ මිනිස්සු බණි නින්දා කරයි, ගමේ අපි කොන් කරයි, සමාජය අපි කොන් කරයි, අපේ ගෙදරට අනේන එකක් නෑ, වතුරු ගුරක් බොනෝ එකක් නෑ. අන්න ඒ වගේ වැරදි කාරණා කීපයක් මත පදනම් වෙලා තමයි මේ මිනිස්සු මේ ලෙඩ හංගන්නේ. කොහොමත් අපේ රටේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ තමයි සමහර ලෙඩ්ඩු මැරෙනකම් දන්නේ එයාට තියෙන ලෙඩේ මොකද්ද කියලා. ගෙදර ඔක්කොමයි ලෙඩේ හංගන ඕනේ ලෙඩට. ලෙඩාට ලෙඩ හංගනවා. දොස්තර මහත්තයා ගාවටත් ඇවිල්ලා ඌ වැඳලා කියනවා තාත්තට නම් කියන්න එපා පිළිකාව කියලා. අවංක නෑ. අවංක නෑනේ. එහෙමයි. අවංක නෑ කියන එකේ ඊළඟ අදහස මොකද්ද? ඒ මිනිස්සයා තමන් ඉන්න තත්ත්ව ගැන දැනුවත් නෑ. එහෙමයි. දැන් ලෙඩාට ලෙඩේ හංගලා තියෙනවා නිරෝගී අය. දැන් ලෙඩා නිරෝගී අයට ලෙඩේ හංගනවා. දැන් මේක අනිත් පැත්තට වැඩ කරමින් යන්නේ අපේ රට ඇතුලේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි ජාතියක් විදියට මං කිව්වම මේ සිංහල ජාතිය විදියට, දෙමළ ජාතිය විදියට, මුස්ලිම් ජාතිය විදියට නෙමෙයි, ශ්‍රී ලාංකීය ජාතිය විදියට මේ අවංකභාවය සම්බන්ධව මේ ප්‍රශ්නෙට, මේ මුළු සියලු සිල් රැකීම සම්බන්ධ අවංකභාවය නෙමෙයි, මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේ අයට අපි උදව් කරන්න ඕන. මෙතන අපේ ආරක්ෂකයෝ, ගැලවුම්කරුවෝ, වෛද්‍යවරු සහ සුවසේවා වීරවරු සහ වීරවරියෝ, ඊට අමතරව ගරු යුද හමුදාපතිතුමා ඇතුළු මීට අදාළ යාන්ත්‍රණේ ඉන්න අය. දැන් මේගොල්ලොන්ට අපි අවංක වෙන්න බෑ. මේගොල්ලොන්ට අපි වංච කරලා මේකෙන් අපිට බේරෙන්න බෑ. දැන් ඔය නොකියා ඉඳපු මිනිස්සුන්ගේ ඒ වංකකමේ හැංගි මේ ඉඳපු එකේ ප්‍රතිඵලය මොකද්ද? අද ඒ පවුල් පිටින් අරන් එනෝනේ ආ ඉස්පිරිතාලෙට. ඊළඟට ළඟින් කාපු බීපු ඇසුරු කරපු නෑදෑයෝ හිතවතුන් ඔක්කොම ඊළඟ වටේ කුදලගෙන එනෝනේ ඊළඟ දවස් 28 දී. එහෙමයි. ඊළඟට ඒ මිනිස්සු ඇසුරු කරපු කට්ටියනේ කුදලගෙන එන්න තියෙන්නේ. මේ යථාර්ථේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ නදික මහත්තයා. එහෙමයි.
මේක මේ කාටවත් බූරුව ගහන්න පුළුවන් වෙලා ගන්නෙමේ. එහෙමයි. මේක මේ හැංගි මුත්තන් සෙල්ලම් නෙමෙයි නෙමෙයි. මේක අවංකකමෙන් බේරගන්න තියෙන ප්‍රශ්නයක්. මොකද ඔන්න අපි අමෝරාගෙන එන හමුදාවක් මේ ත්‍රස්තවාදීන් පිරිසක් ඉස්සරහට නම් මෙතුමලට යන්න පුළුවන් අපි අමෝරාගෙනනේ. අනිත් පැත්තට ගිහිල්ලා මූණට මූණ සටන් කරලා මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. මේක එහෙමද? මේ ඇවිල්ලා මේ බලවතුන් ධනවතුන් ඔක්කොම ධන ගස්සගෙන එන මහා මාරයෙක් නෙමෙයි. ලෝකය නවත්තන්න. නවත්තන්න සමත් වෙලා තියෙනවා. බලවතුන් කියලා කවුරුක්වත් ඉතුරු කරලා නැහැ. ඒ නිසා ශ්‍රී ලාංකිකයා මේ වෙලාවේ ඔබ කිනම් ආගමක් නියෝජනය කරත් ඔබගේ ආගම මත පදනම් වෙලා අපි උසුළු විසුළු කරන්න, කොන් කරන්න, බෙදාවෙන් කරන්න යන්නේ නැහැ. කිසිවෙකු එහෙම කරන්න වග කිව යුතු අය. නිකං හැම එකක්ම විහිළුවට ගන්න, හැම එකක් ඇතුළෙම මිනිස්සුන්ට හිංසා කරන මානසික ලෙඩ්ඩු එහෙම කරලා ඇති. හැබැයි මේ රටේ වග කිව යුතු වෛද්‍යවරුවත් මීට අදාළ කාර්ය මණ්ඩලවල ඉන්න, මීට අදාළ වැඩපිළිවෙලේ ඉන්න කවුරුවක් අ ලෙඩාට ලෙඩේ කිව්වොත් ප්‍රතිකාර කිරීම නවත්තලා නැහැ. දැන් එහෙනම් අපේ අර ડોක්ටර් ප්‍රියංකර ජයවර්ධනට හදපු වංචා කරලා හදපු මිනිස්සයාට IDH එකට ගෙනල්ලා බෙදකම් කරන්න නැතුව පන්නන්න ඉපේ. අපේ දොස්තරටත් බෝ කරා නේද කියලා. ඒ මිනිස්සයාත් බලා ගන්නවනි. තාම මේ මිනිස්සයා මැරිලා නැහෙනි. ඒ මිනිස්සයා ජීවතුන් අතර ඉන්නවා. එහෙමයි. ඒකෙන් පේනවනේ මේක කොයි වෙලේ හරි එලිදරව් කරපු තැන ඉඳලා මේ අය අපිව රකින්නවා කියන්නේ. එහෙමයි. මේක තේරුම් ගන්න. මේ ඔබේ පවුලට නින්දාවක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඔබේ පවුල ගමේ නැත්තට නැති වෙන කුණු බිත්තර ගහන මල පහ වලින් පහර දෙන තත්වයක් උදා වෙන එකක් නෙමෙයි මේ. මේ නදීක මහත්ය අවංක කමින් විසඳ ගන්න තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා අවංක වෙන්න මේ වෙලාවේ. බුදුහාමුදුරුවෝ කියපු උජූච කියන වචනේ කී සැරයක් බෞද්ධයෝ කරණීයමෙත් සූත්‍රයේ සජ්ජායනා කළාද? කී සැරයක් සජ්ජායනා කළාද? සූජූච කියන වචනේ කී සැරයක් මේ ජීවිත කාලේ සජ්ජායනා කළා තියෙද? ඒක කරණීයමෙත් සූත්‍රයේ සජ්ජායනා කරනකොට සාදු සාදු කී කිය මට නිරෝගීකම ලැබේවා කී කිය පැතුවද? දැන් ඒ ප්‍රාර්ථනා සියල්ල මල්පල ගන්නවා ගන්නට ඕනි නම් මොකද කරන්න ඕනි? අවංක වෙන්න. ඒ උජූච ගුණය දැන් පොතේ නෙමෙයි ජීවිතේට ඕන. ඒ සූජූච ගුණය බනමඩුවේ නෙමෙයි හෘදේ වස්තුවට ඕන දැන්. එහෙම වුණොත් තමයි අපේ අර දොස්තර මහත්තයා නවත්තපු තැනින් ඉස්සරහට යන්න අවශ්‍ය කරන එතුමලට පදනම අපි දාලා දුන්නා වේ. එහෙමයි. ඒක අපේ මිනිස්සු කරන්න ඕන. මේක පුරවැසියා නියෝජනය කර. එහෙමයි. ඒක අපේ මිනිස්සු කරන්න ඕන. මේක පුරවැසියා නියෝජනය කරමිනුයි මම මෙතෙන් දෙන්නේ. එහෙමයි. බුද්ධාගම නියෝජනය කරමින්වත් එහෙම කාරණයකට වඩා සාමාන්‍ය සිවිල් සමාජ නියෝජනය කරන ඇඳුම සහ වෙනත් ප්‍රතිපදාවක ඉන්න එකේ වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් මම මහජනතාව නියෝජනය කරමින් මෙතෙන්ට. මෙතුමා නිලධාරියෙක්, අපේ මැතිතුමා වෛද්‍යතුමත් නිලධාරියෙක් විදියට එනවා මෙතෙන්ට. මම එන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. එතකොට අපේ යුතුකම මෙතුමලට මේක සාර්ථක කරගන්න. අපේ යුතුකම තමයි අපි එලිතරව් කරන්න ඕනේ අපේ තත්ත්වය. අවංකකම. ඊට අමතරව ඒ අවංක කමේම කොටසක් තමයි අර සදාචාර සම්පන්න බව කියන්නේ. මනුස්සකම කියන්නේ. ඇත්තටම අපි අවංක වෙන්නේ අපිට මනුස්සකම කියන එක තියෙනනේ. එහෙමයි. මනුස්සකමක්වත් නැත්තම් අපි බෞද්ධකම්, මුස්ලිම්කම්, හින්දුකම්, කතෝලිකකම් ඔය ඔක්කොම කන් ටික අමතක කරමුකෝ. අමතක කරලා දාලා අපිට අඩුම මනුස්සකම තියෙන. දැන් බලන්න අර චූටි දරුවා අවුරුදු මාස 4යිනේ. මාස 4යිනේ හමුදා පුතු. ඒ චූටි ළමයා මේ ලෝකෙට කරපු අසාධාරණේ මොකක්ද? මේ ලෝකෙට කරපු වැරද්ද මොකක්ද? මේ ලෝකෙ එක මිනිහෙක්ගේ දෙයක් වංචා කරගත්තද? කපටිකම් කරාද? සූරා කෑවද? කුරා කූඹි එකක් මැරුවද? අද ඒ දරුවා වින්දිතයෙක්. කවුරු හින්දාද? වංකය හින්දා. හංගන් ඉඳපු මිනිස්සු හින්දා. බොරුව දදා ඉඳපු මිනිස්සු හින්දා. රංගපාපු මිනිස්සු හින්දා මේ ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕන. එහෙමයි. අපි දැන් අවුරුදු 35ක් 40ක් ඉඳපුවා. අපි මැරිලා ගියා.
මේ රටට මේ ලෝකෙට විපතක් නොකරපු අපේ ඊළඟ පරම්පරාවවත් ඉතුරු කරලා මැරෙන්න නම් අපේ අවංකකම නදීක මහත්මයා මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. ඒ අවංකකම අපෙන් එළියට එන්න නම් අපේ මනුස්සකම කියන එක තදින් අපේ හිත තුළ දැන් මතු කරන්න ඕන. අපි සියලු දෙනා මිනිස්සු විදියට මනසින් උසස් අය විදියට අපේ යම්කිසි ආකාරයක ගුණාත්මකකමක් මේ වගේ වෙලාවක ප්‍රකට කරන්න ඕන. මං යෝජනා කරනවා මගේ ඉදිරිපත් කිරීමේ දෙවැනි අදහස ලෙස අවංකකම උජූච සහ සූජූච ගුණය මනුස්සකම මත පදනම් වෙලා ඔබ පවත්ව ගත්තොත් අපිට මේ COVID-19 මේ වෛරසය මේ කොරෝනා මාරයා පරාජයට පත් කරන්න අපිට පුළුවන්. ඕනේ අවංකකම, ඒ අවංකකමේ උපකාරය මේ ඇත්තන්ට යෝධ ශක්තියක් වෙයි මේ ගමන යන්න කියලා මේ වෙලාවේ මා යෝජනා කරන්න කැමතියි. හොඳයි. අපේ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ අදහස් දැක්වීම තුළින් පැහැදිලි කළේ උජූච සූජූච අවංක බව සහ ඍජු ලෙස අවංක වීම. ජාතියක් විදිහට අපි හැමදෙනාම මේ වෙලාවේ අවංක වෙන්න ඕනේ. අවංක නොවි වංක වුණොත් අපේ විනාශය අපිමයි උදා කරගන්නේ. අපේ වල අපිමයි කපාගන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ ඉපදුණු දරුවාටත් උපදින්න ඉන දරුවාටත් ජීවිතය ගැන ජීවත් වෙන්නට ඒ හුස්ම පොද දෙන්නේ වර්තමානයේ ජීවත් වෙන අපි. වංක පුද්ගලයන්ට ඒ දේ කරන්න බෑ. ඒ නිසා කරුණාකර අපි ඉල්ලනවා. සංවේදී ඉල්ලීමක් මේ කරන්නේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔබට රෝග ලක්ෂණයක් තියෙනවනේ. එහෙම නැතිනම් ඔබ විදේශ රටක සිට පැමිණියා නම් මේ ආරක්ෂකංශ, මේ පොලිසිය, මේ මහජනතාව, සිවිල් සංවිධාන, සෞඛ්‍යංශ නිරන්තරයෙන් කියන්නේ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න, හැංගිලා ඉන්න එපා, එළියට එන්න. එළියට ආවේ නැත්තම් මේ රටේ විනාශය අනිවාර්යෙන් උදා වෙනවා. ඛේදවාචක දකින්න පුළුවන්කමක් ලැබෙයි අර යුරෝපේ වගේ. හොඳයි.